COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර පදිංචි වයස අවුරුදු 71 පිරිමි පුද්ගලයෙක්. මේ අතර හුදකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්ෂ 27 මහල් නිවාස සංකීර්ණය අද පෙරවරු 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම කොවිඩ් ආසාදිතින් වර්තා වීමත් සමග ත්‍රිකුණාමලයේ අබේපුර ග්‍රාම නිලධාරී වසම හා දිනනගර ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 6 සිට හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කර තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි යුද හමුදාපති රුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් ඊයේ දිනේ දෙපේ ආකාරයෙන් ප්‍රචාරය කළ තිබුණේ යම් යම් පාර්ශවයන් සිටිනවා මේ දේවල් කරන. නමුත් මෙසේ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට මේ අවස්ථාවකට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. සංචාරන සීමා වුණත් අපි බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා මේක විශේෂයෙන්ම නත්තල් සමය සහ දින කීපයක් මේක දිගට නිමාඩු තිබෙන හින්දා බොහෝ ආයුරුන් බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් විවිධ ප්‍රදේශවලට ගමන් කරන්න. නමුත් මේක මේ වසරේ අවස්ථාවක් නෙමෙයි. කාඩිනල් මැල්කම් රන්ජිත් අපගේ හිමිපාණන් වහන්සේ විසිනුත් ඊයේ දිනේදී ප්‍රකාශන පත්‍රුන් ලැබුවා. තාමත් සුළුවේ මේ සමරන්න කියලා. ඒ අනුව අපි තාමත් ඕන කමින් ශ්‍රී ලාංකිකය ජනතාවගේ ඉල්ලා සිටිනවා ඔබ ඉන්න ප්‍රදේශවලට හැකිතාක් දුරට සීමා වල සිටියොත් ඒක වැදගත් වෙනවා නැත්නම් විශේෂයෙන් බස්නාහිර පළාතේ වෙනත් ප්‍රදේශවලට යන්න ගියොත් යම් කිසි ආකාරයකින් හෝ මේ ආකාරයෙන් කොවිඩ් පැතිරීමට හැකියාවක් තිබෙනවා මන්ද පසුගිය දින තුනේදීම බස්නාහිර පළාතෙන් මෙසේ පිටත්ව යන ප්‍රධාන මාර්ග හතරක් යොමු කරමින් අපි ඇන්ටිජන් පරීක්ෂණ කරද්දී 17 දිනක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා ඉතින් මේ කොවිඩ් ආසාදිතයන් නොදන්න කමින් මේ ආකාරයෙන් පිටපලාත් වලට ගියා නම් පොකුරු 17ක් වුණත් පැනලා ගින්න අවස්ථාවක් තිබුණා. ඒකින් දා විතාමත් ඕන කමින් ඉඳා සිටිනවා. මේ අවස්ථාවේදී වෙනත් ප්‍රදේශ වලට ගමන් කිරීමෙන් වැළකීලා ඉන්න ස්ථානයක සිටීම වඩා වැදගත් වෙයි කියලා. මේ අතර එළමෙන උත්සව සමයේදී නිවසට සීමා වී කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. තවත් एक दिन असरीमत नत्तल उदावीमट नियमिताई एवागे तवत सत्यकिन देदास विशेक नव वर्षे उदावीमट नियमिताई विशेषण मे असरीमत नत्तल वागेम नव वर्षेट अपिट एलंबीमट सेमरीमट सिद्धुवीति बेन्ने कोविड दहनमे वसंगते अतेक एनिसा निरंतरेन अद दिनेदी हेट दिनेदी एवागेम सत्यांते ඔබ නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. ඔබ හුදෙකලා කරපු ප්‍රදේශයක ඉන්නවා නම් හුදෙකලා කරපු ප්‍රදේශයේ සිට ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා පවුලේ අයට සීමා කරලා මේ උත්සව සමරන්න. මෙම සැමරීම් ඔබේ පවුලේ අයත් එක්ක විතරක් සිදු කරන්න. විශේෂයෙන්ම අනුපකරු නිර්මාණය වීම වැළැක්වීම අපේ ප්‍රධාන අරමුණ. ඒ නිසා බස්නාහිර පළාතේ අවදානම් කලාප තියෙන්නේ වැඩිපුර කොවිඩ් රෝග බිහි වෙන්නේ. ඒ නිසා මේ පළාතෙන් පිටතට යනවා නම් ඔබට සෞඛ්‍යමය සදාචාරාත්මක යුතුයකමක් තිබෙනවා මේ රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම ඔබට අපහසුතාවයක් නැති වෙනවා නම් කරුණා කරලා ඒ ඉන්න ස්ථානෙම රැඳී සිටින්න මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 580 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා ඉන් 579 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් 228 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 108ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක් හා ඉතිරි ආසාදිතින් 175 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ කාමදේවන් මහතා සඳහන් කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.